නොසිතෙන නොපතන වෙදයට මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයෙන් සමුගන්න වෙන්නේ තමන් විසින් සිදු කරන වරදක් නිසාම නෙවෙයි. තමන් සමගින් ජීවත් වෙන පුද්ගලයන් කූර මිනිසුන් වෙන නිසායි. ලක්ෂ්මන් කියන්නේ රේතුරෙක් විදිහට වැඩ කරපු පුද්ගලයෙක්. විවාහකයෙක් වූ ඔහුට කුඩා දියණියක්ද සිටියා. දිනක් ඔහු තරුණයන් දෙදෙනෙකු සමගින් සිය කුලේ රතෙන් කොළේ ගමනක් ගියා. තරුණයෙක් වෙළඳසැලැස්ලෙන් බැහැලා වෙළඳසැලකට ගියා. ටික වෙලාවකින් එළියට පැමිණි ඇය සිය සොහොයුරියගෙන් රුපියල් 5000ක් ඉල්ලා සිටියා. නමුත් ඇයලගේම මුදල නොතිබුණ නිසා ඇය ලක්ෂ්මන්ගෙන් ණයට ගන්න රුපියල් 5000ක් තිබේදැයි ඇසුවේ නිවසට ගිය ගමන් ආපසු දීමේ පොරොන්දුව මතයි. ඒ අනුව ලක්ෂ්මන් විසින් ඇය ඉල්ලූ පරිදි ඇයට මුදල් ලබා දෙයි තිබුණා. ගමනාන්තයට ආවිට ලක්ෂ්මන්ගෙන් මුදල් ඉල්ලාගත් තරුණිය ලක්ෂ්මන්ට කිව්වේ මදක් රැඳී සිටින ලෙසයි. එසේ කියා ඇය විසින් නිවාස සංකීර්ණයට ගියේ ලක්ෂ්මන්ගෙන් ඉල්ලාගත් මුදල් හා ඔහුගේ ගාස්තුව රැගෙන එන බව පවසමින්. නමුත් ලක්ෂ්මන් පෑ භාගයක් පමණ බලන් හිටියත් ඇයාවේ නැහැ. මේ නිසා ඔහු ඇයව බලන්න යන්න හිතාගත්තා. ඔහු ගාව තමන්ගේ රතෙන් පැමිණ තරුණයන් දෙදෙනාගේ නම් තිබුණා. ඒ නිසා නිවාස සංකීර්ණයට ගිය ඔහු ඒ නම් වලින් ඔවුන් ඉන්නේ කුමන නිවසේද කියා හොයාගත්තා. ලක්ෂ්මන්ගේ නිවසේ දොර ළඟට ගිහින් ඔවුන්ට කතා කළත් කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු දෙවරක් නොසිතා නිවස ඇතුළට ගියේ මේ වෙන පිටත් ඔහුට හොඳටම පරක්කු වී තිබුණු නිසායි. නිදන කාමරයේ කිසිවෙක් ඉන්න බව හැඟුණු ඔහු දොර අස්සරට ගිහින් කතා කළා. ඔහුගෙන් සැලෙල්ලාගත් තරුණිය කාමරයේ යහන මත ඉන්නවා හොදුටුවා. මැඩම් මං ආවේ මගේ සැලි ටික ගන්න ලක්ෂ්මන් කිව්වා. ආ එන්න කියෝ තරුණිය විසින් ඔහුව නිදන කාමරය ඇතුළට ගෙන්වා ගත්තා. මෙන්න ඔයාගෙන් ඉල්ලගත්තු රුපියල් 5000. මෙන්න හයර එකේ සල්ලි කිව්ව ඇය ඔහුට මුදල් දෙක් කළා. ඒ මුදල් ගන්න සෝදානම් වන විටම තරුණිය විසින් ලක්ෂ්මන්ව ඇඳවට රැඳලා ගත්තේ ලක්ෂ්මන්ට සිතන්නට කිසිවක් ඉතිරි නොකරමින්. බේඩපත් වූ ලක්ෂ්මන් ඇගෙන් පලා යන්න හැදුවා. නමුත් ඇය ලක්ෂ්මන්ට කිව්වේ ඔහුට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි. නමුත් ලක්ෂ්මන් ඇයගෙන් මිදී පලා ගියා. ඒත් සමගම ඇය කෑගසන්නට පටන් ගත්තේ ලක්ෂ්මන් විසින් ඇයව දූෂණය කළ බවට බොරු චෝදනා එල්ල කරමින්. තරුණියගෙන් බේරුණු ලක්ෂ්මන් ගෙදරට ආවා. නමුත් දිගින් දිගටම මේ තරුණිය විසින් ලක්ෂ්මන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔහුගෙන් මුදල් එල්ලා සිටියේ මේ ගැන පොලිසියට කියන බව කියමින්. වරදක් නොකලත් බියටපත් වී සිටි ලක්ෂ්මන් විසින් ඇයට මුදල් ලබා දුන්නා. නමුත් තරුණිය කිසිදා පොලිසිය නොගියේ ලක්ෂ්මන් විසින් කිසිදු වරදක් නොකර තිබූ නිසායි. නමුත් තමන්ට සිදු වූ කරදරය ලක්ෂ්මන් විසින් සියත් බිරිඳට පවසන්නේ තරුණිය වෙනුවෙන් විශාල මුදලක් දැනටමත් ඔහු විසින් වියදම් කර තිබූ නිසායි. ලක්ෂ්මන් විසින් කිසිදු වරදක් කර නොමැති බව හඳුනාගත් බිරිඳ ලක්ෂ්මන් සමගින් පොලිසියට ගොස් මේ තරුණියන් ගැන පොලිසියට පැමිණිලි කළා. ඒත් සමගම ටික දවසකට පස්සේ ලක්ෂ්මන් ඔහුගේ ජෙප්‍රතය තුළ කිසිවෙකු විසින් ඝාතනය කර තිබුණා. ඒ අනුව ඔහුගේ ඝාතනය සැකය මේ සොයිරියන් දෙදෙනාටත් යොමු වුණා. ඒත් සමගම පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය සැකය ලක්ෂ්මන්ගේ සොයිරිය සමග විවාහ වීමට සිදු පුද්ගලයා වෙතත් යොමු වුණා. ඒ මීට දින කිහිපයකට පෙර ඔහු විසින් සිදු කළ යම් වරදක් හේතුවෙන් කෝපයට පත් වූ ලක්ෂ්මන් විසින් ඒ පුද්ගලයාට පහර දී තිබීම නිසා. ඒ වගේම ලක්ෂ්මන් කියලා තිබුණේ සොයිරියගේ සහ ඔහුගේ විවාහය කිසිම දිනක සිදුවෙන්නේ නැති බවයි. මේ නිසාම පොලිසිය විසින් අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ලක්ෂ්මන්ගේ මරණය ගැන කිසියම් දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියන අදහසින්. ඇත්තටම පොලිසිය මතය නිවැරදි වුණා. ඒ අනුව ඒ පුද්ගලයා විසින් පොලිසිය හමුවේ සියල්ල හෙළි කර තිබුණා. ලක්ෂ්මන් විසින් ඔහුගේ සහ සිස් සොයිරියගේ විවාහය අවලංගු කිරීමෙන් පසු සිය පෙම්බතියට බොහෝ ආදරය කළ ලක්ෂ්මන්ගේ සොයිරියගේ පෙම්බතා ලක්ෂ්මන්ව හමුවීමට ගොස් තිබුණේ ඔවුන් දෙදෙනාගේ විවාහය අවලංගු නොකරන මෙන් පැවසීමටයි. නමුත් ලක්ෂ්මන් විසින් පවසා තිබුණේ සිය නැගණියව ඔහු වැනි පුද්ගලයෙකුට කිසිදා විවාහ කර දීමට තමන් කටයුතු නොකරන බවයි. ඒ අනුව ඔහු විසින් ලක්ෂ්මන්ගේ ගෙල සිරකර මරා දමා තිබුණේ ලක්ෂ්මන්ගේ ජේප්‍රිය ඇතුළේදීමයි. ලක්ෂ්මන්ගේ ඝාතනය වෙනුවෙන් චෝදනා ලබා සිටි සොයිරියන් දෙදෙනා ඒ චෝදනාවලින් නිදහස් වන නමුත් වංචා කරමින් ලක්ෂ්මන්ගෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාවලින් නිදහස් වෙන නම් ඔවුන්ටත් හැකියාවක් ලැබුණේ නැහැ. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක ඔබලා අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න.